ජීවිතේ වැඩිපුර ලැබෙන හොඳම දේවල් අතින් දැන් SLT broadband වෙදී 75% දක්වා වැඩිපුර data සතුට ජනවාරි 1 වෙනිදා සිට ශ්‍රී ලංකා ටෙලිකොම්. This is Other Verana Late Night. අයිබෝන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තාකරණයේ දේශීය සන්නාමය අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම දුතික ගෑෂා. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ. කැබිනට් සංශෝධනය හෙට වෙනවා. හෙට අනිවාර්යයෙන්ම කැබිනට් සංශෝධනයක් සිද්ධ වෙනවා. ඇලෝෂියස් සහ පලිසේන බන්ධනාගාර රෝහලට ආනයිනික අලබද්දෙන් අර්ථාපල් මිල වැඩි වෙයි. දැන් යාපනාල ගියේ තිබෙන රුපියල් 40යි. අද රුපියල් 70යි. ඊය 100ට වික්කේ අද 120යි කිලෝ. දෙවන්ත වැලිචාවාරමක් කොටු කළ මෙහෙයුමක්. අර දුර අනිදුර. ඔන්න 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 ඔන්න. අර බත්තක්. අර බත්තක්. අර බත්තක්. අපෝත්තේ වදාළ ශ්‍රී ලංකා රාමකෘෂ්ණ මහනිකායේ අනුනායක අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස රාජ්‍යානුග්‍රහය සහිතව සිදු කෙරුණා. ඒ අනුරාධපුර වලිසිංහ හරිචන්ද්‍ර ක්‍රීඩාංගණයේදී. ශ්‍රී ලංකා රාමකෘෂ්ණ මහනිකායේ අනුනායක අනුරාධපුර සාරානන්ද පිරිවෙනේ විහාරාධිපති අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමියන් පසුගිය 20 වෙනිදා උදෑසන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී අපවත් වුණා. අපවත් වන විට උන්වහන්සේ 80 වියෙහි පසු වුණා. උන්වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දේහය තැන්පත් කර තිබූ අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරස්ථානයේ වෙත පැමිණියා. එසේම ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහා සංඝරත්නය දේශපාලනඥයින් මෙන්ම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් අද උදැසන සිටම ශ්‍රී සාරානන්ද පිරිවෙන වෙත පැමිණ සිටියා. ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර අද පසුරු 2ට අනුරාධපුර වලිසිංහ හරිචන්ද්‍ර ක්‍රීඩාංගණයේ වෙත ගමන් ආරම්භ කළා. වසුරු 3ට අතිපූජ්‍ය ගිරාඹේ ආනන්ද අනුනාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවයේ කටයුතු ආරම්භ කෙරුණා. අනිච්චා වත සංඛාරා උපාදවය ධම්මිනෝ. අපේ හදවතේ මතකයක් තියෙනවා ගිරාඹේ ආනන්ද මහා අනුනායක ස්වාමීන් වහන්සේ කවුද කියලා කරපු සේවය මොකද්ද කියලා. ඒවා අපේ ජීවිත කාලේ අපිට අමතක වෙන්නේ නැහැ. උන්වහන්සේට කල්මනාකාර ශක්තියක් තිබුණා. හැම භික්ෂුන් වහන්සේටම කල්මනාකාර ශක්තියක් නැහැ. උන්වහන්සේ මට විශාල ශක්තියක් වුණා. උපදෙස් දුන්නා. ඒ වගේම සමහර විට මාව විවේචනය කරා. ප්‍රසිද්ධිය හරියට උන්වහන්සේ කිව්වේ විවේචනය කරේ මාව නිවැරදි මාර්ගයේ යවන්න කියලා. උන්වහන්සේට බයක් තිබුණා. ඒ ශක්තිය තිබුණා. මට මින් පස්සේ උන්වහන්සේගේ උපදෙස් ලැබෙන්නේ නැහැ. උන්වහන්සේ නැතිවීම මට පාඩුවක්. අනුනායක ස්වාමින්ද්‍රණන් වහන්සේ වෙනුවෙන් ගුවනින් පුෂ්පෝපහාර පුදන මොහොත. බස්වරු 6ට පමණ නාහිමියන්ගේ ශ්‍රී දේහය සහිත චිතකයට ගිනිදල්වනු ලැබුවා. Thank you.
ජාතික ආණ්ඩුවේ අමාත්‍යදුර කිහිපයකට අදාළ කැබිනට් සංශෝධනය හෙට දිනෙහි සිදු කරන බව එක්සත් ජනතා නිදහස් සඳහන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මෙහිදී නීති හා සාමය පිළිබඳ අමාත්‍යදුරය සරත් ෆොන්සේකා මහතාට ලබා දීමට එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් කර ඇති නමුත් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගේ දැඩි විරෝධය පළවීම හේතුවෙන් ඔහුට එම අමාත්‍යදුරය බොහෝ දුරට නොලැබුණු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ. ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධූර කිහිපයකට අදාළව සිදු කිරීමට නියමිත කැබිනට් සංශෝධනය පිළිබඳව පසුගිය සතියේ දැඩි කතාබහට ලක් වූ අතර එම සංශෝධනය හෙට පෙරවරුවේ සිදු කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය ධූර කිහිපයක් සංශෝධනයට ලක්වීමට නියමිත අතර ඒ අනුව ලක්ෂ්මන් කිරියල්ල මහතාගේ සහ කබීර් හෂිම් මහතාගේ අමාත්‍යාංශ එකිනෙකට හුමාරු වන බවත් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ලබා දෙන ලෙසට එක්සත් ජාතික පක්ෂයෙන් ඉල්ලීමක් කර ඇති බවත් සඳහන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද අමාත්‍ය ධුර කිහිපයක වෙනස්කම් සිදු කිරීමට නියමිත අතර ඒ සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමේ සාකච්ඡාවක් ජනාධිපතිවරයා හා ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් අතර ඊයේ රාත්‍රියේ පැවැත්තුණා. මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් බහුතරයක් සරත් ෆොන්සේකා මහතාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරයේ පිරිනැමීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් පළ කර තිබෙනවා. මේ අතර කැබිනට් සංශෝධනය පිළිබඳව පක්ෂ විපක්ෂ මහජන නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා. පෞගී කාලේ සමාර අමතුරු හිටියා රජවරු තමයි වැව්වදල් තියෙන අමතුරු වැව්වදල නෑ වැවෙන්න මාළුවේ කල්ලං කෑව කියලා එමිනියා කියලා දාලා කූඩු අන්තිම මැතිවරණ ප්‍රතිපල එනකොට ඔක්කොම ගැහුවා ආණ්ඩුවේ විරුද්ධ ඡන්දෙ. ඒක නිසා ජනතාව ආරක්ෂා කරන මන්ත්‍රීවරු අමතිකවරු වලට පත් කරන ඇරෙන්නට තමන්ගේ බලතල පාවිච්චි කළා ජනතාව පීඩාවට පත් කළා රටේ නීතිය රකින්න අමතිවරු පත් කළා නම් වැඩක් වෙන්නේ නැහැ කියන එක මම පැහැදිලිව හැමෝටම කියනවා. තමුන්නාන්සලා විශ්වාස කරනවද අවුරුදු 3ක් මේ රට හදන්න බැරි වෙච්ච ආණ්ඩුවකට තවත් අවුරුදු 2ක කැබිනට් සංශෝධනයක් තුලින් ආණ්ඩුව රට හදන්න පුළුවන් කියලා. මේ කැබිනට් සංශෝධනය මේ යාලගේ අභ්‍යන්තර අර්බුදය වහගන්න කරන ක්‍රියාමාර්ගයක්. විශේෂයෙන්ම පෞගිය මැතිවරණයේදී ආණ්ඩුවට ලැබිච්ච පණිවිඩය හදාගන්න කැබිනට් සංශෝධනය පමණක් විසඳුම නෙමෙයි. කැබිනට් සංශෝධනයත් එක්කම දේශපාලන තීන්දුව තීරණත් වෙනස් වෙලා මේ රට ඉදිරි ගෙනියන්න කටයුතු කරන්න අවශ්‍යයි. විශේෂයෙන් අද අපි කනගාටු වෙනවා ඇමරිකානු තානාපති කාර්යාලය සහ ඉන්දියානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලනයට අතපෙවීම පිළිබඳව. අපි දන්නවා ජනාධිපතිවරයාට දැඩි පීඩනයක් එල්ල කරනවා අසාර්ථක ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න කියන එක. අසාර්ථක අගමැතිවරයාට ඒ අගමැති ධූරේ රකින්න කියන වැඩියෙන්ම බලපෑම් කරන්නේ ඇමරිකානු තානාපති කාර්යාලයයි ඒ වගේම ඉන්දියානු තානාපති කාර්යාලයයි. විශේෂයෙන්ම කියනවා ඇමරිකන් තානාපති කාර්යාලයටත් ඉන්දියානු තානාපති කාර්යාලයත් ඔබතුමාලා මේ රටේ දේශපාලන නායකයින්ට බලපෑම් කරාට මේ රටේ ජනතාව හසුරවන්න ඔබට බෑ කියන එක අපි පැහැදිලිවම කියනවා. උනෙන් දෙක පාවිච්චි කරන්න පාර්ලිමේන්තුව විසිරවලා මහමැතිවරණයකට යෑම තමයි ඉතාම සුදුසු වෙන්නේ. අපිටත් සෑම මැතිවරුන්ටත් එට 11ට ජනාධිපති ලේකම් කාර්යාලය එන්න කියලා තියෙනවා. කෙසේ වුණත් එකක් කියන්න කැමතියි. මේ මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට කන පෙළෙන්න බාර දීලා තියෙනවා. ඒ නිසා කැබිනට් සංශෝධනය කරනකොට ඔල්ගඩි මාරු කරලා මූණවල් මාරු කරලා ෂේප් ඥාය කරගෙන යන්න බෑ. අමතිකම් මාරු කරත් මේ ඉන්න පුද්ගලයොම්මනේ මාරු කරන්නේ. හොරු ටිකම ඒ වෙන අමාත්‍යංශ දෙනවා. ඒ දැන් බලා මේක කාලි ඉවර නම් එක කාපල්ල කියලා මේ දෙන්න හදන්නේ. අමාත්‍ය සරත් පොන්සේකා මහතාට නීතිය සාමය සම්බන්ධව මොකාට මොකක් දුන්නත් අපිට අදාළ නැහැ. මොකද මේ රටේ ජනතාව මේ ආණ්ඩුවම ප්‍රතික්ෂේප කරලා ඉවරයි. සරත් පොන්සේකාට ඕකට වඩා දෙන්න ඕනි වෙන එකක්. නාගරික සංවර්ධන වගේ අර සුද්ධ කරන දේවල් අන්න ඒ වගේ එකක් දුන්නා නම් හොඳයි. ඇයි එතුමාට ඒක රාජකාරී කර හැගෙන යාම? නැදී ටොයිලට් සුද්ධ කරන වගේ දේවල් තියෙන ඒක යටතේනේ. ඒ වගේ එකක් දුන්නා නම් දෙවෙද්දී අපිට ආරංචි විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු බහුතරයක් මේ ආණ්ඩුවෙන් එළියට බයින්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් එතුමාලා බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමා ලබන දෙවෙනිදා වෙනකන් ඉන්න කියලා තියෙනවා එතුමාලට. ඒ අනුව එතුමාලා බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමා රැඩිකල් වෙනසක් කරයි කියලා. හැබැයි ඒ වෙනස උන් නැත්තම් එතුමාලා එළියට එනවා කියන එක ඉතාමත් පෑදලිව අපිට කියලා තියෙනවා. අමාත්‍ය සරත් පොන්සේකා මහතාට පොලිසිය හා නීතිය ලබා දෙන්න යන මොකද බුදුම? ඉතාමත් හොඳයි. ඒක දුන්නොත් මම හිතන්නේ ජනතාවට බලා ගන්න පුළුවන්. අපි නම් කියන්නේ ඉතාමත් හොඳයි කියලා. මගේ එක බාර ගන්න කෙනෙක් නෑ. හෙට වෙනවා. හෙට අනිවාර්යෙන්ම කැමිනස් සංශෝධනයක් සිද්ධ වෙනවා. බොහොම අමාත්‍යංශවල වෙනස්කම් ඇති වෙයි. මම ආද දීවර අමාත්‍යවරයා, මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා. ඒ නිසා අපි දන්නේ හෙට මොනවද වෙන්නේ. අපි හිතනවා හොඳ සංශෝධනයක් ඇති වෙයි කියලා. දක්ෂයන්ට දැන දෙන සංශෝධනයක් ඇති වෙන්න කියන එක තමයි රටේ බලාපොරොත්තුව.
ජනතාවගේ පැත්තෙන් කල්පනා කරනකොට ජනතාව අපට දීපු පණිවිඩයක් තමයි දුර පමණක් බලලා මදි ළඟත් බලන්න ඕන කියන එක. ඒ නිසා මහ පරිමාණ සංවර්ධන ව්‍යාපෘති වගේම ජනතාවගේ සිතුම් පැතුම් වලට අනුව කෙටි කාලිනව දිය හැකි විසඳුම් පවා ලබා දීමට රජය කල්පනා කරලා තිබෙනවා. ඒ සඳහා දැවැන්ත සංශෝධන කිරීමට අවශ්‍ය තැන් අපි සිදු කරන්නත් තීරණය කරා. The big story. ආනයනික අර්ථාපල කිලෝවක් මත පනවන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 30 දක්වා ඉහළ නැංවීමත් සමග පාරිභෝගිකයින් දැඩි ලෙස අපහසුතාවට පත්වී සිටිනවා. ඔවුන් පෙන්වා දෙන්නේ දැනට පවතින දේශීය අර්ථාපල කිලෝවක සිල්ලර මිල රුපියල් 120 ඉක්මවා ගොස් ඇති බවයි. දේශීය අර්ථාපල් ගොවිය ආරක්ෂා කිරීමේ අරමුණින් මුදල් අමාත්‍යාංශය ආනයනික අර්ථාපල් කිලෝවක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඊයේ වැඩි කරනු ලැබුවා. මේ වන විට දේශීය අර්ථාපල් කිලෝවක් ගොවින්ගෙන් රුපියල් 72කට මිලදී ගැනෙන අතර එය තොග වෙළඳපලේ අලෙවි වන්නේ රුපියල් 75ටයි. දේශීය අර්ථාපල් කිලෝවක් අද වන විට සිල්ලර වෙළඳපලේ රුපියල් 120කට අලෙවි වුණා. ඊයේ රාත්‍රියේ අල කිලෝ එක රුපියල් 30ක බද්දක් ගැහුවා. ඉතින් ඒ නිසා අපේ අල මිල සාමාන්‍ය ඉහළ මට්ටමකට ගියා. අද මාකට් එකේ රුපියල් 80කට වගේ අල විකුණ ගන්න අපට හැකියාව තියෙනවා. ඉතින් ඒ අල මිලට බද්දක් ඇති කරපකට අපි රජයේ අපි ගොවි මහත්තුන් වශයෙන් අපි රජයට ස්තුතිවන්ත වෙනවා. රුපියල් 50කට තිබ්බ අල රුපියල් 80 දක්වා වගේ වැඩි වෙලා තියෙනවා. ඒක නිසා අපි ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ බද්ද රජයේ විසින් පවත්වා ගන්න හොඳයි කියලා. කෙසේ වෙතත් මෙම විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පැනවීමත් සමග විදේශීය අර්ථාපල් කිලෝවක තොග මිලද ඉහළ ගොස් තිබෙනවා. කිය විතර වැඩි කරන වේද යන විදියට කිලෝ එක කියලා දන්නේ නැහැ. සවුඳ වැඩි තමයි බලන්න වෙන්නේ. වර්ණ අලවල් තියෙනවානේ. ඒ ටික ඉවර වෙලා පස්සේ තමයි ගණන් හරියට කියන්න පුළුවන්. ඊයේ ගාන 45ට තිබුණා මේ ඉම්පෝට් පිටරට අල අද 55යි. ලංකාවල 90යි 95යි. ඊයේ පෙරදා 85යි 85යි මේ ගියේ. අද 95යි 90යි මේ යන්නේ. දැන් යාපන අල ගිය සතියේ තිබුණේ ඊයේ තිබුණේ රුපියල් 40යි. දැන් අද රුපියල් 70යි. අනිතක නුවරළේ අල තිබුණේ රුපියල් 80ට. දැන් අද 100ක් කියනවා. ඒකෙන ගොවියට පොඩක් හොඳයිනේ. විදේශීය අර්ථාපල් මිල එලෙස ඉහළ යාමත් සමග දේශීය අර්ථාපල් මිලද අද වන විට සිල්ලර වෙළඳපළෙහි ඉහළ ගොස් තිබෙනවා. කොහමද සිල්ලර ගානද? අද 80යි කිලෝ එක. 70ට දිවිච්චේ. ලංකාවේ 100යි 120යි. ඊය 100ට වික්කේ. අද 120යි කිලෝ එක. මොන මොනාලද? ලංකාවේ. රුපියල් 80ට දිවිච්ච එක අද රුපියල් 100ට ගොනලා තින්නේ කිලෝ එක. ලංකාවේ 500ක් අපි 70ට වික්කේ අද ගොනන්නේ 580ට. වැඩිම වුණොත් මිනිස්සු කන්නේ නැහැ ඒක. අර්ථාපල් මිල මෙලෙස ඉහළ යාම සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගේ දැඩි විරෝධයක් එල්ල වුණා. කොහමද ගණන් එමාද වෙනතර වඩා කොහමද වැඩි ගණන් පොඩක් වැඩි නේද ගත්තේ නැහැ බෑ ගල බද්ද වැඩි කරනවා කොහොමද ආනන බද්ද වැඩි කරමුද දැන් තවත් මේ වැඩි වෙන මේ අඩුවීමක් නැහැනේ මහජනයාට අවස්ථාවය තමයි හැමතිස්සෙම තියෙන්නේ ඒකයි වෙන මොකුත් කිසි දෙයක් ප්‍රශ්නයක් නැහැ මේ රජය ගත්තු දාසේ ඉඳලා අවස්ථාවය තමයි පත්තර තියෙන මිනිස්සු මෙහෙම ඉතින් ගොවියෝ දිරිමත් කරන්න නම් තමයි වැඩ ගොඩක් කරන්න තියෙනවා හොරසනායි වදෙන්න ඕනි මේ මිල කාලයකට ඉතරක් වැඩි කරලා හරියන්නේ නැහැ නේද මොනරාගල අන්නාසිකල රක්ෂිතයේ සිදුකරගෙන ගිය දැවැන්ත වැලි චාවාරමක් නීතියේ රැහැනට හසු කර දීමට අද දෙරණ උකුස්සාට හැකි වුණා. අද අනාවරණය ඒ පිළිබඳවයි. මොනරාගල කොස්ලන්ද අන්නාසිකල රක්ෂිතයේ කිලෝමීටර් 7ක් පමණ ඇතුළට වන්නට පවත්වාගෙන යන වැලි චාවාරමක් පිළිබඳව ලද තොරතුරකට අනුව අද දෙරණ උකුස්සා වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් සමග එක්ව රහසිගත මෙහෙයුමක් තියත් කළා. වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ එම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සමගින් එහි ගිය උකුස්සාට මෙම චාවාරම ජයටම සිදුකරගෙන ගොස් ඇති අයුරු දක්නට ලැබුණා. දින දෙකක් පුරා රහසිගතව සිදු කළ මෙම ගවේෂණයේදී දැකගත හැකි වුණේ ලෝඩරයක් මගින් රාත්‍රී කාලයේදී මෙහි වැලි ට්‍රැක්ටර් සහ ටිපර් රථවලට පටවන ආකාරය. එමෙන්ම මෙම චාවාරම්කරුවන් සිදු කරන දැවැන්ත වැලි කෙනීම් හේතුවෙන් මෙම රක්ෂිතයේ දැවැන්ත ගස්වලට සහ ඇල මාර්ගවල ඉවුරු කාදනය වී ඇති අයුරු උකුස්සා වැඩිදුරටත් සිදු කළ ගවේෂණයේදී දැකගත හැකි වුණා. ඒ අනුව චාවාරම්කරුවන් නීතියේ රැහැනට කුටු කර ගැනීමට මෙහෙයුම දියත් කළ අතර පළමුවෙන්ම වැලි පැටවූ ටිපර් රථයක් වියදුරුද සමගින් අත්අඩංගුවට ගනු ලැබුවා. පසුව රක්ෂිතය තුළට යන විට එහි සිටි චාවාරම්කරුවෙකු පලා යාමට උත්සාහ ගැනීමේදී ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ මෙලෙසින්. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී රක්ෂිතය තුළ සංගවාගෙන තිබූ වැලි පැටවීම සඳහා භාවිත කළ ලෝඩර් රථයක් සොයාගනු ලැබුවා.
අනතුරුව රක්ෂිතය තුළ සඟවා තිබූ ටිපරත්යක් ද සොයාගනු ලැබුවේ මෙලෙසින්. පසුව රක්ෂිතය තුළ සෝදිසි කිරීමේදී වැලි පැටවූ ට්‍රැක්ටරයක් සොයාගත් අතර එහි රියදුරු පලායාමට උත්සාහ කිරීමේදී දැවන්ත උත්සාහයකින් අනතුරුව ඔහුවද අත්අඩංගුවට ගනු ලැබුවා. මෙහිදී අත්අඩංගුවට ජාවාරම් කරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී වැදගත් කරුණු රැසක් අනාවරණය වූ අතර අන්නාසිගල රක්ෂිතයේ වැලි ජාවාරම සඳහා යොදාගත් ට්‍රැක්ටර් දෙකක්, ටිපරත දෙකක්, ලෝඩර් රථයක් සමග ජාවාරම් කරුවන් 6 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙනුණා. කොච්චර කාලයක් වැඩ කරාද මෙයා ළඟ? නෑ අවුරුදු 3-4ක් වැඩ කරුවා. දැන් මේක පටන් මේ මුදාවේ කොච්චර කාලයක්ද පටන් ගන්නේ? මේක පටන් අරගෙන සර අවුරුදු 10ක්. මේක කොහොමද කියනවද? මෙහි ඇති මවිතේට කරුණ නම් මෙම රක්ෂිතයට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම් පසුබිමක. මෙම ජාවාරම් කරුවන් මේ විනාශය කරන තෙක් පරිසරය ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා තිබෙන ආයතන මෙන්ම ප්‍රාදේශීය පොලිසියද නිද්‍රාශීලීව සිටීමයි. ඉදිරියේදීවත් මෙවැනි වන විනාශයන් වැළැක්වීම සඳහා වගකිව යුතු බලධාරීන් ක්‍රියාත්මක වන තෙක් උකුස්සා සීරුවෙන්. බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය ආරක්ෂක උපදේශකවරයා ලෙස සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා නැවත දිවයිනට කැඳ වූයේ ඔහුගේ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින් බව යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසනවා. අද වවුනියාවේදී මාධ්‍යයට අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළා. වන්නි ආරක්ෂක සේනා 56 වන සේනාංකයේ නව කාර්යාල සංකීර්ණය විවෘත කිරීම යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අතින් සිදු කෙරුණා. ඉන් අනතුරුව යුද හමුදාපතිවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නා. බ්‍රිගේඩියර් ප්‍රියංග මහතා නැවත කැඳවීමක් කරලා තියෙනවා ලංකාවට. රණවීරයෙකුට යම් කටයුත්තක් සිද්ධ වෙයිද මේ කැඳවීම? පැහැදිලියම මේ සියලු දෙනාම දකින්නට ඇති ඒ වීඩියෝ දර්ශන. ඒ අවස්ථාවේ සිදුවීම කෙසේ වෙතත් ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදාපති හැටියට මේ නිලධාරියාගේ ආරක්ෂාව පිළිබඳව මම වා කියන්නට ඕනේ. නිලධාරියා ඊතර රටක වෙනත් නීති පද්ධතියේ රටත්ව ඒ රටේ වාසය කරන අවස්ථාවවලදී යුද හමුදාපති වටියට හෝ මේ රටේ වෙන අධිකරණවලට ඔහුට විශ්වාස තියාගෙන දැනුවත් කරන්නට බෑ ඔහුගේ ආරක්ෂාව තහවුරු වෙයි කියලා. ඒ සඳහා සාකච්ඡා කරන්නට මම ඔහුට මේ පැමිණෙන්න කියලා කිව්වා. මම යුද හමුදාපති හැටියට මම හමුදාවේ නිලධාරි සිස්නාවට පෙනී සිටිනවා. හරිද වැරදිද කළපු දේ කියන එක තීරණය කළ යුත්තේ වෙන කෙනෙක්. කොහොම නමුත් මේ නිලධාරි මේලා ඇවිල්ලා ඉන්නේ ඔහුගේ වාරය අවසන් වෙලා නෙමෙයි. අපි සාකච්ඡා කරලා බලන්නේ ඔහුගේ ආරක්ෂාව සඳහා මේ පිටත කරන වැඩේදී කොහොමද ආරක්ෂාව මම සපයන්නේ කියලා. ඒකට අපි කියන්නට පුළුවන් ටැක්ටිකල් රීඩිප්ලොයිමන්ට් කියලා. මේ අවස්ථාවේදී සිද්ධියෙන් අයින් වෙලා ඉන්න එක ටිකක් මම හිතනවා සුදුසු නොවනක් කියලා මේ අවස්ථාවේදී. නමුත් රණීරුවන් දඩමීම කරගෙන එම කරනවා කියන එක මේ රටේ පාලනය ඉන්න අයවලුන්ට මේ කරේ මේකට සිදුවීමක්. ඒ රට වලදී තියෙන පොලිසියට බෑ අපිට ඉන්ෆ්ලුවන්ස් කරන්න. ඒ වගේම අපේ රට සිද්ධියක් කරනවා නම් ඒ රට වලට බෑ අපිට ඉන්ෆ්ලුවන්ස් කරන්න. ඒක තමයි තත්ත්වය. ශ්‍රී ලංකා යුද හමුදාව මේජර් ජෙනරාල් වරයෙක්ගේ නායකත්වයෙන් දෙන 6 දෙනෙක්ගෙන් සමන්විත මණ්ඩලයක් මම පත් කරලා තියෙනවා. එදා මම පත් කළා ඒ සම්බන්ධව. ඔවුන් ඒ පිළිබඳව ඔවුන්ගේ පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. මේ දක්වා ලැබිලා තියෙන තොරතුරු අනුව පැහැදිලි වෙමින් පවතිනවා සජීවී අත්බෝම්බයක් බස් රථය තුළ පිපිරීමක් හැටියට. ඒක අපි පිළිගන්නට පුළුවන් අවස්ථාවල් තමයි. එකක් බෝම්බ පිපිරනවා. බෝම්බ පිපිරලා විනාඩි 4ක 5ක වෙලාවක් තියෙනවා. මේ කිසිම තුවාල වෙච්ච සෙබලෙක්ට හෝ සිවිල් කාටවත් පිච්චිලා තුවාල වෙලා නැහැ. කොහොම නමුත් මම මේලා ඉල්ලා සිටීම උත් කරනවා. රටේ ජනතාවට කලබල විය යුතු නැහැ. මේ වගේ දේවල් වලට ලංකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වුණා කියලා යම්කිසි කණ්ඩායම් කියන බොරු ප්‍රචාර වලට රැවටෙන්න අවශ්‍ය නැහැ. ප්‍රදේශ කිහිපයක ගොවීන් ජල ගැටලුවකට මුහුණ පා සිටිනවා. ඒ හේතුවෙන් එම ගොවීන්ගේ වගාබිම් රැසක් විනාශ වෙමින් පවතිනවා. මේ ඔබ දකින්නේ මාතලේ ගලේවිල, මැදබැද්ද, දැඹව ආදී ප්‍රදේශවල ගොවිබිම් අක්කර දහස් ගණනක් වේලි කාලගුණයේ හේතුවෙන් විනාශ වී ඇති ආකාරයයි. වසරේ මුල් කාලයේ වර්ෂාව ආරම්භ වීමත් සමග වගා කටයුතු ආරම්භ කළද බලපෑ මෙම දැඩි වේලි කාලගුණ තත්ත්වයේ හේතුවෙන් එම අස්වනු ක්‍රමයෙන් විනාශ වෙමින් පවතිනවා. ගියවතාවත් පොඩ්ඩක් සාමාන්‍යයෙන් පැවුණා. මේ වතාවේ නම් ඉන්නේ කොහෙත්ම නැහැ. සිංහල අලුත් අවුරුද්දෙන් ගොවියට කන්න වෙන්නේ වහ තමා සර්. මේ සර් කොහා නෙවෙයි අනන්නේ. කන කොකා මේ සර්. කපනවා මේ තියෙන වීයටක් හරි ළමයිකට කැඳුරක් හරි දෙන්න කියලා. මෙම තත්ත්වයත් සමග නිසි ආකාරයෙන් ගොවිවන්දි ක්‍රමයක් හෝ ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතු බවයි ගොවීන් පෙන්වා දෙන්නේ. පොහොර සානාධාර දෙනවා කියවලා ඒකත් කෙරුවේ බොරුව. බණ්ඩි කාලෙකම බැරි වුණා පොහොර ගන්න. පොහොර වලට කියලා මුදල් දුන්නා කියවලා මුදල් ආවෙත් මේ මෑතකින්. තවමත් එන්නත් තියෙනවා බැංකු වල. ඉතින් අපිට වැස්සොත් විතරයි වතුර ලැබෙන්නේ අපිට. ඊට එහා ඉතින් අපිට සහනයක් නැහැ කිසිම ඉතින්.
මේ අතර වියලි කාලුගුණෙන් පීඩාවට පත්ව සිටින පොළොන්නරුව කවුඩුල්ල ගොවි ව්‍යාපාරයේ බිසෝ බණ්ඩාර ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ තමන් ගොවිතැන් කටයුතු සඳහා භාවිත කරනු ලබන කවුඩුල්ල වැව්චලය එකේල හරහා අඹගස්වැව ගොවින්ගේ ගොවිතැන්වලට ලබා දීම හේතුවෙන් තමන්ගේ ගොවිතැන් විනාශ වී ඇති බවයි. කිසිම අපිට බලාපොරොත්තු තියන්න බෑ. මේකට දහයි වතුර හම්බුනත් අපිට වැඩක් නෑ. බේරගන්නම් බේරගන්න තියෙන පල්ලේ හැටික විතරයි. අඹගස්සවට වතුර නිකුත් කරලා තියෙනවා කවුඩුළු වැවේ. මේ යන්නේ අපේ යාය හරහා යන්නේ. ඉතින් අපි ඉල්ලන්නේ මේ යන වතුර පාරෙන් දින දෙකකට පමණ එක වතුර මොරයක් ඉල්ලන්නේ. කෙසේ වෙතත් බිසෝ බණ්ඩාර ප්‍රදේශයේ ගොවීන් තම වගාවන් බේරා ගැනීම සඳහා අඹගස්වැවට ජලය ගෙන යන එකේලෙහි සොරු දොර ගලවා වගා ජලය සපයා ගැනීමට කටයුතු කළා. අඹගස්සවැට වතුරට නිදහස් කරනවා. නමුත් අපිට වතුරට දෙන්න ඒගොල්ලෝ කර අද දෙන්නම් හෙට දෙන්නම් අනිද්දා දෙන්නම් කියනවා. අපි දැන් මේ ක්‍රියාමාර්ගුණත් බැස්සේ වෙන විකල්පයක් නැති හින්දා. පවතින වියලි කාලගුණ තත්ත්වයේ හැමුවේ කළුගඟේ ජල මට්ටම ක්ෂණිකව වෙනස් වීමෙන් මුහුදු ජලය කළුගඟේ ජලයට මිශ්‍ර වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. එම නිසා ප්‍රදේශ කිහිපයක ජනතාවට කළුගඟේ ජලය පානය කිරීම සඳහා සුදුසු නොවන බවයි එම මණ්ඩලය පවසන්නේ. මුණ හොදන්නත් බෑ. වතුරේ ලුණු රසයි, ඇස් දැවිල්ලයි. මේක මේ අවුරුදු ගණනාවක් තිස්සේ ප්‍රශ්නයක් කළුතර. මේකට විසඳුමක් සොයන්න බැරිද රජයට? වද්දුව, වස්කඩුව, කළුතර උතුර, කළුතර දකුණ, නාගොඩ, බෝම්බුවල, පිළිමිනාවත්ත, පයාගල, මග්ගොණ, බේරුවල, අරුත්කම, දරගා නගරය හා බෙන්තර යන ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බව එම නිවේදනයේ දැක්වෙනවා. තවත් දේශීය ප්‍රවෘත්ති කීපයක් සමගින් සිව්දස විශේෂාංගය දැන්. අද අලුයම දෙකේ සිට උදෑසන 6 දක්වා දිවයින පුරා පැය 4ක් තුල පොලිසිය සිදු කළ විශේෂ මෙහෙයුමකදී පුද්ගලයන් 2564 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මීට අමතරව අදාළ කාල සීමාව තුල රථවාහන සම්බන්ධයෙන් නඩු 4735ක් පැවරූ බවයි පොලිසිය සඳහන් කළේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් මෙරටට පත්වු පළමු නේවාසික සම්බන්ධීකාරක නිලධාරිනිය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරිනිය ලෙස කටයුතු කළ උනා මැකවුලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක් රෝගාතුරව සිටි ඇය මිය යන විට 54 වන වියෙහි පසු වුණා. ඒ සමගින් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වනවා. ඔබට සුබ රාත්‍රිය. Other Derna 24/7.